රොස් වර්ජිනී පෙළටිය උපත ලැබුවේ 1796 ජූලි 31 වෙනිදා ප්‍රංශයේ මුව මුටිය නම් දූපතේය. කැප වූ කතෝලික වෛද්‍යවරයෙකු වන ජූලියන් පෙළටියගේ 8වෙනි දියණිය ඇය වූවාය. මේ පවුල නොඑකාකාර අවශ්‍යතා ඇති වුවන්ට උදව් කළ පවුලකි. පවුලේම යහපත් පැවැත්ම තුලින්ලත් අත්දැකීමෙන් ඇය අනෙක් අයට ආදරය කරන්නට ඉගෙන ගත්තාය. ඇය වඩාත් සතුට වූයේ කැලෑවල්වල සහ මුහුදු වෙරළේ සෙල්ලම් කිරීමටයි. ඒ අවතිය සිටම ඇය දඟකාර බවින් හා ශක්ති සම්පන්නව හැදුන වැඩුන බව පෙන්눔 කළා. විටකයේ ශාන්ත පිල්බර්ට්තුමාගේ ගුහාව වෙතයි. තරුණියක් ලෙස ඇය එතන නිදහසක් අත්දැක්කා. වයසවරුදු 12දී ඇය උර්සලයින් කන්‍යාස්වරියන්ගේ පාසලකට ඇතුළු වූවාය. එම නිසාම ඇගේ පවුලේ අයද එම ප්‍රදේශයේ පදිංචියට පැමිණියා. රෝස් වර්ජිනී පසුව ටූර් නගරයේ නේවාසිකාගාර පාසලකට යවුවාය. එක දොරක් වැසෙන විට දෙවියන් වහන්සේ ජනේලයක් හරිනසේක. දයාව, කරුණාව, බහැපත්කම යන ගුණාංගයන්ගෙන් වටිනාකම් ඇය ඉගෙන ගත්තාය. දැරිය නොහැකි හිත් වේදනාවකට පත්ව සිටි අවධියකදී ඇයට පිහිටවීමට තරුණ ගුරුතුමියක් හමු වුණා. ඇත්තටම මම දුකින් හිටියා. මම නිතරම ඇඬුවා. එවිට මම දෙවියන් වහන්සේ වෙත හැරුණා. මට තේරුණා මට ආදරයක් ලැබෙන බවත් එය අතිශයින්ම පුද්ගලික ආදරයක් වන බවත්. ඇගේ තුරුණ වියදීම ඇගේ සහෝදරයෙකු සහ සහෝදරියක්ද දෙමාපියන්ද අහිමිවීම ඇය ලැබූ මහත් වූ වේදනාත්මක සිදුවීම් විය. මේ වේදනාවන් තුළ ඇය ධෛර්යමත් වී ඇය යහපත් එඬේරාණන්ගේ දයාවේ අප ස්වාමිදූගේ තාපස පන්තියට ඇතුල් විය. එම පැවිදි නිකාය ශුද්ධ වූ ජෝන් යූස්තුමා විසින් සොයා ගන්නා ලද එකකි. ඒ කන්‍යාස්වරයන් සඳහා වෙන් කෙරෙනු අතර එහි රැකවරණය ලැබුවේ සමාජයෙන් කොන්මු අසරණ යුවතියන්ය. ඔවුන්ගේ ජීවිතවලට යළි සුවසිත ගෙනදීම සහ අධ්‍යාත්මිකව ශාරීරිකව තුවාල වී ඇති බැවින් සුවය සහනය ගෙනදීමට හැකි ආයතනයක් ලෙස මේ ආයතනය වෙන් විය. වයසවරුදු 18දී එතුමිය තම කැඳවීමට පිළිතුරු දෙමින් කන්‍යාරාමයට ඇතුළු වූවාය. එහිදී ඇය මේරි යුෆ්‍රේසියා යන නාමය ලබා ගත්තාය. එහි අර්ථය නම් කමනීය කතනය යනුයි. එතුමිය පළමු වේද බහර ගිවිස ගැනීමේදී කුරුසී යාග වූ කිතු සමිදානන්ට සදහටම අයිති වී දිවි ගෙවන බවට පුරුදු වූවාය. ප්‍රංශ විප්ලවයෙන් පසු එහි විසූ ස්වාමි පුරුෂයන් බොහෝ පිරිමින් හමුදාවට යාමෙන් අසරණ වූ අනාථ වූ කාන්තාවන් සහ දූ දරුවන් දැකගත යුතුව තිබුණි. හමුදාවට බැඳුණු බොහෝ පිරිමින් යලි ගෙදරාවේ නැත. එහිදී අත්‍යවශ්‍ය වූ අඩුපාඩුව ආංජනවරින් මතුවිය. ඒ අවශ්‍යතාවය එතුමිය හොඳින් අවබෝධ කරගත්තාය. මිනිස් හදවත් හඳුනාගෙන කටයුතු කිරීමට විශේෂිත වූ හැකියාවක් එතුමියට තිබිණි. රදකුරුතුමාගේ අවසරය ඇතිව මෙම අසරණ වූවන් සඳහා රක්ෂාවරණේ ආරාමයක් ලෙස යහපත් එඬේරා නමින් ඉදිකරන්නටද එතුමිය එඩිතරු වූවාය. මේ සඳහා විශේෂිත වූ ආධාරකරුවන් දෙදෙනෙකුගේ සහය නොමදව ලැබුණි. එනම් කවුන්ස් ඩොනඩියර් හා ඔගස්ටින් ද නොවිල් සිටුවරයාය. මේරි යුෆ්‍රේසියා පෙළටිය මවුතුමිය යහපත් එඬේරා භාවනාශීලී සොහිරියන් සඳහාද කන්‍යාරාමයක් විවෘත කරන ලදී. එය මැතලින් නමින් නම් කළාය. එම සොහේරියන් කන්‍යාරාමයේ ඇතුළත පමණක් ජීවත් වීමට කැමති වන් අතර නිකායේ ක්‍රියාකාරී සේවාවන් සඳහා මර්ධනාවෙන් සහ ගැඹුරු යාඥාවෙන් උපකාරී විය. මේරි යුෆ්‍රේසියා මෞතුමිය වයසවරුදු 29දී ආංජි මාතෘ ගෘහයේ ශ්‍රේෂ්ඨ මෞතුමිය ලෙස පත් කර ගන්නා ලදී.
එහිදී ඊතා අසීරුවෙන් එම ස්ථාන ගොඩනගා ගන්නටද බොහෝ දිනාගේ උපකාර ලබා ගන්නටද එතුමිය සමත් වූවාය. මැනවින් අධ්‍යක්ෂින්ලත් පළපුරුදු කන්‍යා සොයරයකගේ උපකාර ඇයට ඒ කවදියකදී අවශ්‍ය වුණා. නමුත් ඒ තනතුර සඳහා කිසිවෙකු සොයා ගැනීම අපහසු වුණා. අවසානයේ ඊට පිළිතුරු ලෙස මැදිස්ත්‍ව පාලන ක්‍රමය සොයා ගන්නා ලදී. මේ ක්‍රමයට එකතු වන ලෙස 1835 දී ශුද්ධෝත්තම පියතුමා අනෙක් කන්‍යාරාම වලටද ආරාධනා කළා. මෙම ක්‍රමයට එකතු නොවු කන්‍යාරාම රක්ෂාවරණයේ ආරාමයන් ලෙස නම් කරනු ලැබුවා. නිකායේ අත්‍යවශ්‍යතාවයක් වූ සිරකාර දැරියන් සඳහා නවාතනක් ඉදිකිරීම මීළඟ ප්‍රයත්නය වුණා. මේ සඳහා ඉඩමක් මිලදී ගැනීම අවශ්‍ය වූ අතර ශාන්ත නිකලස් ඇබේ ගොඩනැගිල්ල විකිණීමට ඇති බව දැනගත හැකි වුණා. එහෙත් මිලදී ගැනීමට මෞතුමිය ළඟ මුදල් නොමැති විය. එවිට එහි අයිතිකරු ඇය හමු වීමෙන් ඔහු පැවසුවේ ඔබතුමියා තැති මුදලට මෙය මිලදී ගන්නා ලෙසයි. ඉතිරි මුදල හැකි වූ අවස්ථාවක ගෙවන ලෙස ඉල්ලා සිටියේ උතුමා කියා සිටියේ. මෙය දෙවියන්ගේම ශුද්ධ වූ කාර්යයක් බව දෙවියන් වහන්සේ ඒ සඳහා ඔබතුමියට උදව් කරාවි කියාත්‍ය. ඒ කාලයේදී කන්‍යා සොයරියන් කන්‍යාරාමෙන් පිටතට මෙම ගොඩනැගිල්ලට යා යුතුව තිබූ හේයි දැරියන්ව බැලීමට සැමදාම රදුගුරුතුමාගේද අවසරය ඇතිව එළියට යාමට සොහෙරියන්ට සිදුවීම බාධකයක් විය. මෙය කළ නොහැකි වූ දෙයකි. ඒ නිසාම යුෆ්‍රේසියා මෞතුමිය තම නුවණ හසුරුවා නිර්මාණශීලීව ස්ථානයට නිදහස යාමට උමන් මාර්ගයක් සාදන ලදී. මෙම උමග මාස 3ක් වැනි කෙටි කාලයකදී සාදා නිම කිරීම පුදුම සහගත වාර්තාගත සිදුවීමක් විය. කන්‍යා සොයරියන් හා ප්‍රදේශවාසීන් මේ සඳහා උපකාර කර ඇත. ඇයගේ මේ දැවෙන ජ්වලිතකම නිසාම ලෝකේ අස්සක් මුල්ලක් නැර මෙම දූත සේවාව පැතිර ගියා. ඊට හේතුව එතුමිය විසින් තම සොහේරියන්ට දායාද කළ දහිරවන්තභාවය හා විශ්වාසයයි. එතුමිය කාලීන අවශ්‍යතාවයන් සඳහා සෑම විට ප්‍රතිචාර දක්වුවාය. එතුමිය මෙසේ පැවසුවා. මට ලොකු හැකියාවක් නැහැ. නමුත් මම ආදරය කළා. මගේ මුළු හෘදයෙන්ම මුළු ශක්තියෙන්ම ආත්මයෙන්ම ආදරය කළා පමණයි. එතුමියගේ විශ්වාසය සහ නව අදහස් වලට විරුද්ධ වීම නිසාම එතුමියට මේ තරම් මෙහෙවරක් කිරීමට හැකි වුණා. එතුමිය රජය සමග එකතු වී වැඩ කළා. නොඑකාකාර සිදුවීම් නිසා සිරබාරයට ලක් වූ දැරියන් කාන්තාවන් එම ලැජ්ජාවෙන් අගහරුවට පාත්‍ර වීමෙන් වලකාලීමට කටයුතු කළා. කාන්තාවන්ගේ සහජ කුසලතා හඳුනාගෙන ඔවුන් ජීවනෝපායන් දෙමු කළා. වසර ගණනාවක් පුරා එතුමිය කළා වූ උදාර වූ දූත මෙහෙවර හා බාහිර දූර කාර්යයන් නිසාම එතුමියගේ සෞඛ්‍ය තත්ත්වයේ ශ්‍රම ශක්තිය හීන වුණා. සියන්න නිමා කර දෙවිඳුන්ගේ ශ්‍රීවත් දැකීමේ භාග්‍ය උදා වූයේ ඇය වයස අවුරුදු 72ක් වෙද්දීය. ඒ 1868 අප්‍රේල් 24 වෙනි දිනයි. ආයිබෝවන් මාගේ ආදරණීය දිනවරුනි, ආයිබෝවන් මාගේ ආදරණීය තාපසපන්තිය, ඔබ සැවම මම දෙවියන් වහන්සේගේ හස්තවලට බාර දෙනවා. කතාව අවසන් විය. එතුමිය සදහටම දිනෙත් වසා ගත්තාය. මේ වන විට ලොව පුරා කන්‍යාරාම 110ක් ඉදිවි තිබුණ අතර එතුමියගේ මරණයෙන් පසු 1869 දී ශ්‍රී ලංකාවේ දූත සේවාව ඇරපු අතර ලංකාවෙන් සිංගප්පූරුවටද සොහිරියන් ගොස් එහිදී 1939 සේවාව අරඹන ලදී. මැලේසියාවේ 1956 දීද සේවාව අරඹා ඇත. 1940 මේ මාස 2 දින එතුමියව ශුද්ධවරයට ඔසවන ලද්දේ 12 වන පිය ශුද්ධෝත්තම පියතුමන් විසිනි. අද අපි මුහුණපාන අභියෝග සමග අතරමං වූ කොන්නු කාන්තාවන් සහ ළමුන් අද සමාජයේ දහම් වේ. ශුද්ධ වූ යුෆ්‍රේසියා පිළටිය මෞතුමිය අද අපහා සිටියේ නම් එතුමිය අපට කුමක් පවසාවිද? මම මාගේ තාපස පන්තිය ඔබ අත තබමි. ඔබ එය රැක බලා ගනු ඇත.